අද අපි අපේ ධර්ම සාකච්ඡා ආරම්භ කරන අවස්ථාව නිසා මේ ඉලාදී අපිට ප්‍රශ්න කිහිපයක් මේ වෙලා තියෙනවා. අලුත් පින්වත් පිරිසත් ඇවිදලා ඉන්න නිසා අපි ඒ අදාළ ලිහිල් ප්‍රශ්න වලින් අරගත්තත් වැඩිය හොඳයි. ඒකට දැනුවත් වෙන්න. එක එක පුද්ගලයෝ විවිධාකාරයි එකම භාවනාවක් හැමදෙනාටම ගැලපෙනවද කියලා අහනවා. ඉතින් භාවනාව ගැලපෙන විදිහට තෝරාගන්නේ කොහොමද Taman තවත් කියන එක මේ ප්‍රශ්නයක් වශයෙන් ඉවලා තියෙනවා. මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. හැම කෙනාටම මේ මොන විදිහේ අදහස් තිබුණත් මොන විදිහේ තම තමන්ගේ චරිත ලක්ෂණ තිබුණත් මූලික වශයෙන් පරමාර්ථයක් තියෙන්න ඕනේ එකම පරමාර්ථය. ඒකෝ පරමාර්ථය තමයි නිවන. දැන් නිවන කියන්නේ මොකක්ද කියන එක කවුරුත් ඉස්සෙල්ලා පළමුවම හොඳට වටහාගෙන තියෙන්න ඕනේ. තමන්ගේ පරමාර්ථය අපේ එකම පරමාර්ථය වටහාගෙන හිටියේ නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ ඒ කරා ගමන් කරන්න අවශ්‍ය කරන මඟ හදාගන්න. මොන විදිහේ අදහස් දැන් සමහර අය රාගික අදහස්, සමහර අය ද්වේෂ සහගත අදහස් තියෙනවා. ප්‍රධාන වශයෙන් පැපැරණි පොත්වල විග්‍රහ කරලා තියෙනවා රාග, දේශ, මොහ, ශ්‍රද්ධා, බුද්ධි, විතර්ක කියලා චරිත හයක් ගැන. මේ විවිධාකාර චරිත ලක්ෂණ තිබුණත් බෞද්ධයෙක් හැටියට හැම කෙනාගේම පරමාර්ථය නිවන වෙන්න ඕනේ. මොන අදහස් තිබුණත් ඒ අදහස් වලට අනුව නිවන වෙනස් වෙන්නේ නැහැ. පරමාර්ථය වෙනස් කරන්න බෑ. එන හැම කෙනෙක්ම මොන જાතියේ තමන්ගේ අදහස් තිබුණත් නිවන කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ සම්පූර්ණ තේරුමක් වැටහීමක් පළමුව ලබා තිබිලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ ලබන්නා වූ නිවන මොකද්ද? ඇයි නිවන් දැකිය යුත්තේ? නිවන් දකින්න මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ කියන මූලික ප්‍රශ්න ටික. අපි කවුරුත් දැනගෙන තියෙන්න ඕනේ මොන චරිත තිබුණා. අන්න එතකොට තමයි පුළුවන් වෙන්නේ අපේ පරමාර්ථයට එල්ල කරගන්න මනස. එතකොට අන්න එතෙන්දි තේරෙනවා. ඒ නිවන කරා යාමට මට තියෙන බාධක මොනවද? තම තමන්ට තියෙන චරිත ලක්ෂණ අනුව රාග චරිතය තියෙන කෙනාට රාග චරිතය යන අවශ්‍ය හිතවිලි ක්‍රියාවෙන් බාධකයි. තමන්ට ද්වේෂ සහගත අදහස් නම් ඉන්නේ. එයාට නිවන් දැකීමට ද්වේෂ සහගත හිතවිලි ක්‍රියාවෙන් භාවිතා කිරීම බාධකයි. මෝහ සහගත අදහස් නම් එන්නේ. තමන්ට නිවන් දැකීමට මෝහ සහගත හිතවිලි ක්‍රියාවෙන් බාධකයි. අධික ශ්‍රද්ධාව නම් එන්නේ. එතන ඇල්ලුවොත් එහෙම. ඒකේ චන්දරාගයෙන් ඇල්නොත් ඒක නිවනට බාධකයි. එයා දැනගන්න ඕනේ ඒකෙ මිදෙන්න. අර වක්කලි හාමුදුරුව පන්නගත්තේ මෙතන ඉන්න එපා කියලා. අධික ශ්‍රද්ධාව නිසා නිවන් දකින්න බැහැ. ශ්‍රද්ධාවේ ඇවිලා ඉන්නවා චන්දරාගේ. ශ්‍රද්ධාව හොඳයි කියලා කිව්වට ඒක ඇල්නොත් එහෙම හොඳ නැහැ. මේ අධික ශ්‍රද්ධාධික පුද්ගලයා හැම වෙලෙම බලන්න ඕනේ ඒකෙ මිදෙන්න. මිදලා ප්‍රඥාවන්ත වෙන්න. ඒතර ඒ වගේ බුද්ධි චරිතයේ තියෙන කෙනා. එයාට මේ ලෝකේ හැම එකක්ම පරික්ෂණ කරන්න ඕනේ. අරක කොහමද, මේක කොහමද, අරක වෙන්නේ කොහමද, ලෝකේ හැදෙන්නේ කොහමද, ගහකොළ හැදෙන්නේ කොහමද, සත්වය හැදෙන්නේ කොහොමද, එයා පරික්ෂණ බුද්ධි චරිතේ. ඉතින් එයා ඒ චරිතය කියන්නේ ඒ චරිතයේ චන්ද්‍රාගෙන් අල්ලගත්තොත් එයාටත් නිවන් නැහැ. එයා ඒ පස්සේ යනවා. ඒතර ඒ නිසා එයා දැනගන්න ඕනේ එයාට තියෙන අඩුපාඩුව නිවන් දකින්න තියෙන බාධක. විතර්ක චරිතය. ඒ කියන්නේ හැම වෙලෙම මොනවා හරි විතර්කයක් එනවා ඉතින්. හිතවිලි ගලා ඉන්න පටන් ගන්නවා. හරයක් ඇති ඒවයි නැති ඒවයි කොහොම හරි හිත හිතා ඉන්න බලනවා මිසක් එයාගේ දක්ත ලක්ෂණේ හැටියට ඒකයි එන්නේ. එහෙම හිත හිතා ඉන්න කෙනාට ඒක චන්දරාගෙන් ඇල්නොත් එහෙම හිතීමේ චන්දරාගෙන් ඇල්නොත් ඒක යාට බාධකයි. ඉතින් ඒ වගේ එක එකනාගේ චරිත ලක්ෂණ අනුව තමා විසින් අල්ලාගත්ත දේ තමන්ට බාධකයි. ඔක්කොම අත්හැරලා මහාන වෙච්ච කෙනෙකුට හොඳ ලස්සන වස්ත්‍රමක් හම්බුනා නම් එහෙම වයසක කෙනෙකුට එහෙම මගේ වස්ත්‍රම නම් හරි ෂෝ කාටවත් නැහැ නේ මෙහෙම වස්ත්‍රම. ඒක හිතා ඉන්නවා නම් නිවන් දකින්න මේ වස්ත්‍රම බාධකයි හාමුදුරුවා. හොඳ පාත්‍රයක් එහෙම හම්බෙලා තියලා අනික ඔක්කොම අත්හැරලා ගිහින් ඉන්න මගේ පාත්‍රේ නම් හරි ෂෝ අනිකාගේ පාත්‍ර වගේ නෙමෙයි මේ පාත්‍රේ චන්දරාගේ බැලුවනම් හාමුදුරන් නිවන් දකින්න පාත්‍රේ දිදී චන්දරාගේ බාධකයි. මගේ ආවාසය නම් හරි හොඳයි අනිකායක වාගේ නෙමෙයි. එහෙම හිතක් ඇවිදින් ඒක චන්දරාගේ බැඳෙනොත් හාමුදුරන්ට නිවන් දකින්න ආවාසය බාධකයි. මගේ කුඹුර අනික කුඹුර වාගේ නෙමෙයි. ඒක තමයි හොඳම කුඹුර.
ඒ ගොවියට නිවන් දකින්න ඒ හොඳම කුඹුරේ චන්දරාගේ බාධකයි. මං හොඳ වැඩකාරයා, මට තමයි මේ කර්මාන්තේ හරියට කරන්න පුළුවන්. අනික් අය කවුද? මං කවුද? එහෙම ඉඳගෙන ඒක වැඳුරොත් එහෙම නිවන් දකින්න ඒ කර්මාන්ත කරුවට කර්මාන්තේ බාධකයි. හැබැයි ඔය අත්තරිනවා එහෙම නෙමෙයි ඔය කියන්නේ. අත්තරින්නේ වැඩ කටයුතු නෙමෙයි, අත්තරින්නේ වැඩ කටයුතු වල තිබිච්ච චන්දරාගේ. චන්දරාගේ නිසා මතුවෙන කාරණා තුනක් තියෙනවා. චන්දරාගේ නිසා ලෝභය මතුවෙනවා, ද්වේෂය මතුවෙනවා, මෝහය මතුවෙනවා. චන්දරාගේ දුරු වෙච්ච දාට ලෝභය දුරු වෙනවා, ද්වේෂය දුරු වෙනවා, මෝහය දුරු වෙනවා. ඒ කටයුතු ටික එහෙම කරගෙන යන්න හම්බෙන්නේ නැහැ චන්දරාගේ අත්හැරලා. ලෝභයට, ද්වේෂයට, මෝහයට යම්කිසි කටයුත්තක් අපෙන් හිතින් කයින් වචනින් කරනවා නම් ඒකෙන්න හරිය චන්දරාගේ අත්හැරලා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. මොකද ලෝභයට, ද්වේෂයට, මෝහයට චන්දරාගේ ප්‍රධාන. චන්දරාගේ නිසා නැගිනු. චන්දරාගේ කියන්නේ මොකද්ද කියලා තෝරා ගන්නත් ඕන. චන්ද හොයා ගන්නත් ඕන, රාගය හොයා ගන්නත් ඕන. එතරම් චන්දරාගේ තෝරා ගන්න. එක එක වචන වලට අර්ථ নানা ආකාරයෙන් යෙදෙනවා. දැනට සුසු අර්ථේ තෝරාගත්තේ නැත්නම් අපිට නිවන් දකින්න බාධකයි. ච කියන වචනේ අන්ද කියන වචනයත් එකතු වෙනවා. ච අන්ද චන්ද වෙනවා. මේක අර්ථය. යමක් යමක් නිසා චිත්තය අන්ද කරනවා. පබස්සර මිදන් භික්කවේ චිත්තං කියපු මූල චිත්ත ස්වභාවය, පැහැදිලි චිත්ත ස්වභාවය අන්ද භාවයට පත් කරනවා නම් යමක් හිතවිලි ක්‍රියාවලන් ඇතුළු කරගෙන බැඳෙනකොට මෙන්න මේවා ඡන්ද. රා අග්‍ර කියන වචන දෙක එකතු වෙලා රාග කියලා වචනයක් හැදෙනවා. රා කියන වචනේ පෙන්නන්නේ ආස්වාදාත්මකව සැරි සැරි. යම් තැනක ආස්වාද සහගතව සැරි සරනවා නම් ඒකට කියනවා රා කියලා. මත්පැන් වල රා කියන හේතුව ඒකයි. දීලා හිටන් වැනි වැනි ලොකු ආස්වාදයක් ඉතින් අරගෙන සැරි සරලා ඉන්න එකට කියනවා ඒ જાතිය මත්පැන් වල රා කියලා. මේ රා කියන වචනේ ආවෙත් ඒකයි. ඒකාග්‍ර කරගත්තොත් එහෙම රා ආග්‍ර කරගත්තොත් ආස්වාදයන්ගේ සැරිසරසරා ඉදීම ඒ පැවැත්ම තමන්ගේ පළවෙනි කාරණේ කරගත්තොත් අග්‍ර කරගත්තොත් ඒකට කියනවා රාග වෙනවා. රාග තියෙන තාක් කල් නිවන් දකින්න බෑ. රාග ඉවර වුණාමයි නිවන පූර්ණ වෙන්නේ. නිවන් දැකීම ආරම්භ කරනකොට මාත්‍රයක් නිවන් දකින්නකොට රාග මාත්‍රයක් ඉවරයි. සියලු රාග ඉවර කරගම අරිහත් වෙයි. ඔබ තේරුම් ගන්න ලැබෙනවා. එනිසා එක එක මට්ටමේ රාගය අත්හැරීගෙන ඇලී විදී කියන. ඒ මට්ටමට නිවන් දැක්කා. රාගත්වය නිබ්බාන. රාගේක්ෂේම නිවන. ද්වේෂය හට ගැනීමටත් මුල රාගය. රාගය නිසා මේ පැවැත්මට බැඳුනහම ඒකට විරුද්ධ වෙන කාරණාවට ඔහු ගැටෙනවා. ඔබ ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි නිසා. බලාපොරොත්තුව පැවැත්ම නේ. කැඩෙන බිඳෙන වෙනසෙන දෙයක් නිසා පැවැත්මේ පවතින දෙයක් නැහැ. හරවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හරවත් දෙයක් නැති ධර්මතාවයක් තියෙනවා පැවැත්මේ යමක් ඇතනම් එක්ක කැඩෙනවා විදිනවා විනාශ වෙනවා එක්ක කඩනවා විදිනවා විනාශ කරනවා එක්ක කොච්චර රක්ෂණය පෝෂණය කළා කැඩී බිඳී විනාශ වී යනවා විපරිණාමයටපත් වෙනවා තමන් කැමති ආකාරයේ නැහැ. ඒක තමයි ලෝකේ හැටි. අපි ප්‍රියමනාප වශයෙන් මේ හිත අන්ධ කරන්නේ මොනවෙන්ද? ඔය කියන ලෝක ආස්වාදේ. තව විදිහෙන් කියනවා පංචකාම ආස්වාදයන්ට බැඳිලා ඒ හැරි හැරීම අග්‍ර කරගත්තාම ඔහුට නිවන් දැකීමට හේතුකාරක වන්නා වූ යථාබෝධයට ප්‍රඥාවට බාධකයක් පැමිණලා අන්ධ වෙනවා. නිවන් දකින්න ඇහැ දහම් ඇහැ පහළ වෙන්නේ නැහැ. එන ප්‍රඥා චක්ෂුසේ පහළ වෙන්නේ නැතුව යනවා. ප්‍රඥා ඇස නැත්නම් ඇත්ත පේන්නේ නැහැ. හරේ පේන්නේ නැහැ. ලෝකේ අසාරයි කියන එක වැටහෙන්නේ නැහැ. අත්තරීමයි නොයල්ම මිදීම තමයි විමුක්තිය කියලා වැටහෙන්නේ නැහැ. වචනේ කටපාඩම් කරන්න කියන්න පුළුවන්. අභ්‍යන්තර අවබෝධයට එන්නේ. ඒකට හේතුව මොකද්ද? ඔන්න ඔය චිත්තය අන්ධ කරන
සසර පැවැත්මේ ආස්වාදයන්ට පළවෙනි තැන දීලා ඒක අග්‍ර කරගන්නා වූ යම්කිසි වැඩ පිළිලක් ඇද්ද? ඔන්න ඔය කියන චන්දරාගය තමයි ඒ ප්‍රශ්න. ච අන්ද රා අග්ග කියන වචන ටික යොදනහම චන්ද රාග කියලා වචනයක් හැදෙනවා. පබස්වර මිදම් භික්කවේ චිත්තං කියපු චිත්තේ ප්‍රභාස්වරයි. පැහැදිලි. ප්‍රඥාව පහළ වෙනවා චිත්තේද. ඒ කියන්නේ පිරිසිදු නිසා. ඇත්ත නැත්ත හරි වැරද්ද යමක යථාර්ථයේ තෝරා ගැනීමේ හැකියාවක් ඇති. හිතේ ස්වභාවයට කියනවා හිතේ පහළ වෙන ප්‍රඥා චෛතසිකය කියලා. අන්නේ ප්‍රඥා චෛතසිකයේ ප්‍රගුණ වුණා. එයාට ඇහැක් හම්බ වුණා. යමක යථාර්ථයේ දකින්න පුළුවන් හැකියාවක් ඇති මානසිකත්වයක් ඇති වුණාට කියනවා දහන් දකින්න පුළුවන් ඇහැ හම්බ වුණා කියලා. එන්න ප්‍රඥාව හම්බ වුණා. මෙන්න මේ ප්‍රඥාව මොඩ කරන එකක් තමයි පංචකාම ආස්වාදයන් අග්‍ර කරගෙන ඒ තුල හිත බැඳගත්තොත් ඒ ප්‍රඥාව මොඩ කරලා ප්‍රඥාව පහළ නොකරනකොට අන්ධේ පාවි. දහම ඇහැ පහළ වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව පහළ වෙන්නේ නැතුව රාගේ ද්වේෂේ මෝහේ මතු වෙනවා. ප්‍රඥාව වැහෙනවා. එහෙනම් මෙන්න මේ ටික ඉස්සෙල්ලා තේරුම් අරගන්න ඕනේ. අපි ওই ටිකේ ගියොත් එහෙම කවුරු හරි කියනකම් විශ්වාස කරන්න බලා ඉන්නේ, කවුරුවත් කියනකම් කාටවත් වෙනකම් බලා ඉන්නේ තමන්ට නැති නිසා. තමන්ට ඇහැ දෙවුන්නේ නැත්නම් එහෙම, ඇහැ පේන්නේ නැත්නම් එහෙම අපිට කියන්න වෙනවා මේ මොකද මේ කියා තියෙන කියලා බලලා කියන්න ඕන. අනුන් පිළිසරණ කරගන්න වෙනවා. තමන්ට පේන්නේ නැහැ. හැබැයි අනුන් කිව්වට පස්සේ මම ඇත්තද බොරුවද දන්නේ නැහැ කිව්වා. මට පේන්නේ නැහැ. සැකේ ආරෙන්නේ නැහැ. අනුගේ කියමයි විශ්වාසයෙන් නම් පිළිගන්නවා. හැබැයි වෙනදට නම් බොරු කිව්වේ නැහැ. හැබැයි මේක ඒ වුණාට හරියටම ඇත්ත දන්නේ නැහැ කියලා. අන්න ප්‍රශ්නයක් එනවා. Tamanta හැපෙන්නේ නැහැ නම් අනුගේ පේ නැහැ න් අහගෙන හිටන් ඒක මොකද්ද කියලා අහගත්තොත් එහෙම අපේ හැකේ නම් අරගන්න බෑ සාහමුනි. එක්තරා මට්ටමකට විශ්වාසයක් තියාගන්න විතරක් පුළුවන්. මට පුද්ගලයා විශ්වාසයි. එයා මං කොහොම රවටන එකක් නැහැ. ඒකින්ද මං ඒක පිළිගන්නවා. ඒ වචනේ ඒ මට්ටමම මිසක් අනුන්ගේ ආධාරයකට විශ්වාසය තියලා පිළිගන්නවා මිස තමන්ට ඇස් නැත්නම් එහෙම එයින් එහාට යන්න බෑ. එහෙනම් පූර්ණ සැක දුරු කරගන්න තමන්ට ඇස් තියෙන්න ඕනේ. තමන්ට පෑදුන ඇහක් තියෙනවා නම් තමන්ගේ ඇහෙන් තමන් බලාගත්තාම තමන්ට පේනවා මේක රතු පාටයි, මේක නිල් පාටයි, මේ අහවල් ජාති එක, මේ ලියා තියෙන්නේ මෙන්න මේ කාරණේයි. දැන් ඒ ගැන සැක තියෙනවා. නෑ තමන් දැක්ක නිසා තමන්ට සැකයි. නෑ සැක නැති මාර්ගය, සැක නැති සත්‍යයටපත් වෙන්න නම් තමන්ට ඇහැ පහළ වෙන්න ඕනේ. දහම් ඇහැ පහළ වෙනකන් දහම් දකින්න ඇහැ පහළ වෙනකන් අපිට හැකාරින්න බෑ. විශ්වාසය තියාගෙන ශ්‍රද්ධා කියන මට්ටමේ හිටියේ ප්‍රඥා කියන මට්ටමට එන්න බෑ. හැබැයි විශ්වාසයෙන් තමයි ඉස්සෙල්ලා වහින්නේ. හැබැයි විශ්වාසයෙන් නිගමනය කරන අපේ විමුක්තිය තියෙන විශ්වාසය කියලා හිටියොත් එහෙම කවදාවත් එින් එහාට යන්න බෑ. විශ්වාස කරපු දේ අනුගමනය කරලා තමන්ගේ මූලික නුවණ මෙහෙයවලා ප්‍රඥාව ලබා ගැනීමට මේක මාර්ගය බව පේනවා කියලා තේරුම් ගත්තට පස්සේ මග අනුගමනය කරලා තමන්ට ප්‍රඥා මාර්ගයේ පහළ වුණා නම් දහම් ඇහැ තමන්ට පහළ වුණා. තමන්ගේ ඇහැ පේන්න පටන් ගත්තා. අන්න ඊට පස්සේ තමන්ගේ ඇහැ පේන්න පටන් ගත්තා තමන්ගේ ඇහෙන් දහම් දකින්න. තමන්ගේ ප්‍රඥා ඇහෙන් මේ මාස ඇහෙන් නෙමෙයි. ප්‍රඥා චක්ෂුසෙන් දහම් දකින්න පුළුවන් වුණාම සැක ඉවරයි. ආත්මයි කියලා ගත්ත දෘෂ්ටියත් ඉවරයි. සැකත් ඉවරයි. එතකොට දැනගන්නවා මේකයි නිවන් මඟ. ඒක වත් පිළිවෙත් රැකලා ගන්න එකක් නෙමෙයි. යථාබෝධයේ ප්‍රඥාවෙන් විමසලා තේරුම් ගන්න එකක්. තේරුම් අර ගැනීමෙන් තමයි නිවන් දකින්න කියලා දකින්න. ඒ සීලබ්බත පරමාසත් ඉවරයි නහ සෝතාපන්න. සක්කාය දිටි විදිකිච්ඡා සීලබ්බත පරමාස තුන නැතුනහම සෝතාපන්නයි කියෝ ඕකයි. ඕක තියාගෙන කාගේම සහතික ගත්තට එහෙම සෝතාපන්නයි කියලා එහෙම ඒකත් හැකයක් නිසා කැත්තක් වෙන්නේ නැහැ. මොකුණාස් තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. කවගේවත් සහතික ඕනේ දහම් සහතිකයේ හොඳටම ඇති තමන් තවාගෙන දැනගන්න. ඉතින් තමන්ට දහම් ඇහැ පහළ වුණේ නැත්නම් මේ එකක්වත් කරන්න බෑ. භාවනාවේ පහතබ්බ කියන්නේ දෙවෙනි වතාව. ඒ භාවනාවෙන් පහකරන්නේ ඉසෙල්ලා. දස්සනේන පහතබ්බ කියන්නේ දර්ශනයෙන් පහකලී දුරත කරලා දහම් ඇහැ පහළ කරගෙන ඉන්නවා. නම් මොන චරිතයක් තිබුණා? ඒ චරිත ලක්ෂණ නිසා පුද්ගලයා ළඟ තියෙන්නේ මොනවද?
රාගේ දේසේ මෝහේ කියන මේවායේ අඩු වැඩිකම්. ඒ චෛතනෝ අඩු වැඩිකම් තියෙනවා. සමහර අයට රාගේ වැඩි, සමහර අයට ද්වේෂේ වැඩි, සමහර අයට මෝහේ වැඩි. ඔම එකින් එක අඩු වැඩිකම් ඇති වෙනවා. හැබැයි ඒ වටගන්නේ පියවර ගන්නේ භාවනාවේ පහතබ්බකින් දෙවෙනි වැඩි. රාගේ වැඩි එකනයි, ද්වේෂේ වැඩි එකනයි, මෝහේ වැඩි එකනයි කවුරු නමුත් අවධානය යොමු කරලා කොහොම හරි මූලික දස්සනේන පහතබ්බ කියන දර්ශනයෙන් පහ කළ යුතු ප්‍රස ඉස්සෙල්ලා පහ කරලා ඉන්නවා. දර්ශනය කරන්නේ මොකද්ද? නිවන දර්ශනය කරගන්න ඕන. දැකපු නිවන කරා ගමන් කරනවා මිස ගමන් කරලා දකින්න නිවනක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා පෙන්වුවේ. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි දුෂ්ප්‍රඥාට නෙමෙයි කියන හේතුව තම තමන් විසින්ම දැක අවබෝධ කරගත යුතු නිසා. දැන් ඉස්සෙල්ලාම පූර්ව භාග නුවණින් නිවන කියන්නේ මොකද්ද කියලා මනසේ තේරුම් ගන්න. තේරුම් අරගෙන ඉවෙලා යලි යලි ආවර්ජනා කරනකොට මේ මාර්ගයේ ඔහුට ඵලයේ වශයෙන් පළවෙනි දර්ශන ඥානය පහළ වෙනවා. ප්‍රඥා චක්ෂුසේ පහළනහම කියනවා දහම්මහ පහළ වුණා සෝතාපන්න වුණා. එතෙන් පටන් හු සතර පායට යන පාප කර්මයක් තිබුණා නම් ඒකේ නිදහස වෙනවා. ඒව හටගන්න හේතු නැතුව යනවා. අන්න ඔහු දර්ශනයෙන් පහ කරපු හරිය. ඊට පස්සේ දේව ගතිය, මනුෂ්‍ය ගතිය කියන මේ ගති දෙක ඔහුගේ මනසෙන් වෙනස් කරන්න බෑ. ඔහු තිරිසන් ගතියේ මනසපත් වෙන්නේ නැහැ. අර කියන අපායේ ගතියේ, නිරේ ගතියේ මනසපත් වෙන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්නවා අනුන්ට ගිනි දෙන, දැවෙන දැවෙන මේ ගතිය අපේ මනස නැත්නම් මම නිරේ නිදහ. මොකද නිරේට ගිනියන මනසක් මට දැන් නැහැ. ඒක දැනගන්න. ලෝභකම් කරන, කුණුකම් කරන, ගති ලක්ෂණ, ගුණමකු ගති ලක්ෂණ තමල් ළඟ නැත්නම් ප්‍රේත ගතිය මගේ මනස තුල නැහැ කියලා දැනගන්න. ඒ වගේම දුචරිත වූ සමාජීයත නොහොබිනා සමාජයේ පිළිකුල් කරන, ගුණවතුන් නැනවතුන් පිළිකුල් කරන යම් දුචරිත වැඩ පිළිවෙලක් තිබුණා නම් ඒ බඳු වැඩ පිළිවෙලේ මනස පිහිටන්නේ නැහැ. එහෙනම් උට තිරසම් මනසක් පහට උට තිරසම් මනසක් පහළ වෙන්නේ නැහැ. තිරසම් මනසක් නැති කෙනේ තිරසම් ජාතියට යන්නේ නැහැ. යන්න හේතු නැහැ. එයා තිරසම් භවෙ නිදහස්. ඒ වගේම කම්මැලි වෙලා අනුන්ගෙන් කාලා බීලා ඉන්න, අනුන්ගෙන් තමන්ගේ වැඩ කරගෙන තමන් කම්මැලි කමෙන් ඔහි මේ පැත්ත කරලා ඉන්න, ඒකන අයුතුකම් අසාධාරණකම් ඒ මනසේ නැහැ. ඒ නිසා උට අසුර මනසක් නැහැ. සූර මනසක් මිසක් අසූර මනසක් නැහැ. අසූර මනසක් තියෙනවා නම් ඔහු අසුර වෙනවා. අසුර වෙන්න හේතු තියෙනවා. කාර්ය සූර වැඩ තියෙනවා නම් ඔහු තමන්ගේ වැඩ අනුන්ගෙන් ගන්න බලා ඉන්නේ නැහැ. කම්මැලිකමට ඉන්නේ. තමාගේ යුතුකම තමා අවංකව ඉෂ්ට කරනවා. ඒවට මග අරින්නේ නැහැ. අන්න ඒ බඳු මානසිකත්වයක් ඇති වෙනවා ප්‍රඥාව පහළ වෙනකොට. දහම් නුවණ පහළ වෙනකොට. එහෙනම් ඔහුට අසුරනිකායේ උපදින්න හේතු නැහැ. එහෙනම් සතර අපාය උපදින මානසිකත්වයක් ඔහුට නැති බව තම තමන් තමන්ගේ මනසට විභිකම් කරලා බලලා තේරුම් ගන්න ඕනේ. දැන් මං අපායේ ඇයිද නැද්ද කියලා කාගෙන්වත් අහන්නේ තමන්ට දහම් ඇහැ නැති නිසා. අනුන් ගැහෙන් බලන්න යන්නේ. හාමුදුරනේ මං අපායයි අහන්න පුළුවන්. තමන්ට දහම් ඇහැක් නැත්නම් තමයි ඒක හාමුදුරන්ගෙන් අහන්නේ. තව කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. මම සෝවාන්ද. දහම් ඇහැවත් නැති කෙනා එහෙම අහන්නේ. එහෙනම් තමා තමා පිළිබඳ දැනුවත් වෙන්න තමා තුළට එබිකම් කළ බලන්න ධර්මයේ දකින්න ඕන. ඒක දැනගන්න අපිට බෑ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දහම් නුවණින් පළමුව තේරුම් ගත්තේ නැත්නම්. බෞද්ධයෙක් හැටියට මොන චරිත තිබුණත් ඔය මූල ධර්මයේ තෝරාගෙන ඉන්න ඕන. රාගයේ ගින්න දෙන්නේ කොහමද? ද්වේෂයේ ගින්නක් වෙන්නේ කොහමද? මෝහයේ ගින්නක් වෙන්නේ කොහමද? රාගයේ අසහනය ඇති කරන්නේ කොහමද? ද්වේෂයේ අසහනය ඇති කරන්නේ කොහමද? මෝහයේ අසහනය ඇති කරන්නේ කොහමද? අසහනයක් එනවා නම් ඒක සැපද දුකද? අසහනය මිදුනොත් එතන සැපද දුකද කියලා කාගෙන්වත් අහන්නේ තමා තුළම තෝරා ගන්න ඕනේ. රාගය නිසා රත් වෙනවා නම්, රාගය නිසා කලඹනවා නම්, රාගයන් නිසා ඇතිවෙනා විචිත්‍රතාවයක් ඇති වෙනවා නම් අපිට ඒක දුකද සැපද කියලා කාගෙන්වත් අහන්න දෙයක් නැහැ.
ඒකෙන් දැවෙනවද තැවෙනවද මනස කියලා කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මේ අපි අත්දැකීම. අධික රාගික පුද්ගලයේ රාග අරමුණක් මතුවෙලා. ඔහුට ඒ රාග අරමුණ තමන්ට ඕන හැටියට ඉෂ්ට කරගන්න ලැබුණ නැතුව වැටබැඳිලා තියෙනවා නේද? ඔහු දැවෙන්නේ නැද්ද ඒක? ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි බාධක වලින් ගොඩ ගැහෙනවා නේද? වැහිලා නම් තියෙන්නේ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරුව. ඔහුගේ මනස දැවෙන්නේ නැද්ද? තැවෙන්නේ නැද්ද? ඔහුට අසහනයක් නැද්ද? ඒ අසහනයට ඔහු කැමතිද? අන්න ඒ විලාසේ දකින්න ඔහු දුකට කැමති නැහැ කියන්නේ ඔන්න ඕකටයි. දැන් දුකට මුලක් තිබුණා. ඒ රාගික බලාපොරොත්තු නොතිබුණා නම් ඔහුට අසහනිය තියෙනවා. ඔය අසහනියෙන් මිදිලා. දැන් අසහනියට මුලක් තියෙනවා. එකක් තමයි රාග සහගත බලාපොරොත්තු. රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස රාග, ස්පර්ශ රාග, ධර්ම රාග කියන. මේ ධර්ම රාග හැදෙන්නේ අර පහේ. යම් මේ රාග පහක් මුල් කරගෙන යම් කෙනෙකුට බලාපොරොත්තු ඇති වෙනවා නම් ඒවා හිඳිලා නැත්නම් ඒවේ අධිකතාවය නිසා අර ප්‍රබාකර බව හිතේ පැහැදිලි බව පැහැපත් බව අන්ධ කර දමලා ඡන්ද බවට පත් කරනවා නම් අන්න ඒව පළවෙනි කරන ඒවා නම් සැරිසසල ඉන්නේ ඔහු ඡන්ද රාගයේ මත් වෙලා ඒ නිසා ඔහුට ප්‍රමාදයි ශාබීලා මත් වෙලා ප්‍රමාද වෙන්නේ ඔහොමයි මන රාද දින් පංචසුරා මේ පිටසුරා ඕදන සුරා පල්ලව සුරා ඕවා මිහ කිව්වට සුරා දැකේ නැහැ සුරා තියෙන්නේ අපේ මනසට ගන්නේ සා තියෙන්නේ එතන සා අග්‍ර කරගෙන ඉන්න එක තාක් කාලා අපිට මත් පැනින් බේරෙන්න බෑ මනස මත් කරන පැන් වර්ගයක් තියෙනවා පැන් පහ රූපකාමී තමයි එක පැන. ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පැන් වර්ග පහ තමයි මනස මත් කරන්නේ. මත් කරපුවාම මේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම දාලා ඉවත් වෙන්න බෑ. දැන් ලෝකෙන් ඉවත් වෙන්න බෑ ප්‍රමාදයි. මත් වෙලා ප්‍රමාද වෙනවා. ප්‍රමාද වුණාම ඔහු අල්ලා ගන්න එකක් තියෙනවා. කාන් පීඩන්නේ කොහේ? රූපකාමී පිහිටලා හද්දකාමී ගන්ධකාමී රසකාමී ස්පර්ශකාමී පිහිටලා එහෙනම් ලෝකෙ පිහිටලා තාන වෙලා. ඔඩි මේකෙන් වෙන් වෙන්න බෑ. එහෙනම් සුරා මේරේ මජ්ජ පමාද තාන කියන මේ පහෙන් වෙන් වෙන්න බැයි නම් ඒ තාකල් නිවන් නෑ. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පංචකාමී නැමෙදි සරාගික බවින් එහි මිහිරියාව නිසා මිහිරියාවට හිතමැදගෙන මේරාවට පත් වෙලා ඔය සුරාවයි මේරාවයි ලෝක සත්‍යය පානය කරමින් තමයි මේ මෙච්චර කාල සංසාරේ ගමන් කළේ. ඔන්න ඔය කියන සුරාවයි මේරයයි යම් දවසක මත් වෙන එකක් බව ප්‍රමාදයට පත් කරන බව තානෙහිවත් පැවැත්මට හිර කරන එකක් බව දැනගත්තොත් ඒක රමණේ මං වෙන් වෙනවා කියලා හිතන් අදහසක් අරගෙන වෙන් වෙන්න පුළුවන් වුණා නම් එයා සුරා මේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී කියන තැනට වැටෙනවා. සම්පූර්ණයෙන් වෙන් වෙච්ච දා හරිහතුනා. වෙන්ගෙන් ආරම්භ කරන්න ඕනේ මත් වෙන එක අතරලා ඉතින්. රූපකාමී මත් වෙන්නේ නැති මට්ටමට මනස හැදෙනවා සෝවන් ඵලයේ. ශබ්දකාමී, ගන්ධකාමී, රසකාමී, පොට්ටබ්බකාමී මත් කරලා ප්‍රමාදීට පත් කරන්න තරම් බලවත් වෙන විදිහේ මානසිකත්වයක් නැති තත්ත්වයට පත් වෙනවා. සෝවන් ඵලය ලැබුණාට පස්සේ. කාමී ඉවර වෙන්නේ හැබැයි ඒ කාමයන්ට මත් කරන්න බෑ. රූපකාම ආස්වාදේ ලැබෙනවා. හැබැයි ඒකෙන් මත් කරලා හිටන් ලෝකේ ප්‍රමාද කරවන්න, ලෝකෙට හිර කරන්න බලයක් නෑ. එහෙනම් ඒ නිසා කියනවා සෝවාන් වෙච්ච දැන් පටන් ඔහු මත් කරන්න බෑ. දැන් ඔය කාරණේ තේරුම් ගන්න බැරි පහු කාලයක ලියව පොත්වල ආචාර්ය වාදනු මත්පැන් දුන්නොත් එහෙම සෝවාන් වුණාට පස්සේ මත්පැන් පොවන්න බෑ කියලා කතාවක් හදා ගන්නවා. වතුරයි මත්පැණි දෙකම දුන්නොත් එහෙම ඒකල උපමාවක් කියනවා. හංසයාට කිරි දාලා වතුරයි කිරි දැම්මට පස්සේ හංසයා කිරි ටික වෙන් කරගෙන වතුර පැත්තකට දානවා වගේ. අර මත්පැන් වල මත්පැන් ටික පැත්තකට ගිහිලා ඉතින් වතුර ටික විතරලු පෙවෙන්නේ කියලා එකක් හදාගෙන තියෙනවා.
ඔය ආචාර්ය වාදවල සෝවාන් පුද්ගලයා මත්පැන්වලින් මත් කරන්න බෑ කියන කතාවට. දැන් ධර්මයේ තෝරා ගන්න බැරුවාම ගන්න විපරීත අදහස ඕවා. මේක වෙන්න පුළුවන් දෙයක්ද මොන කම්පියුටරයක්ද ඒක? මම සෝවාන් පුද්ගලයා හොයන්න තියෙන හොඳම කම්පියුටරයක්. මත්පැන්වෙන් කරන්න හරි ලේසි. ස්ප්‍රීට් එක පැත්තට කරනවා, වතුර ටික පැත්තට කරනවා, කට අරගෙන පට දානවා. එහෙම කොම්පියුටරයක් තියෙනවා සෝවාන් එක. දැන් මෙහෙම ඒවා තමයි අපිට උගන්ලා තියෙන්නේ. මත් වෙන જાති දන්නේ නැති නිසා පංච සුරාවල සුරා පහක් හැදුවා අටුව ආචාර්යින් වාසේ. පිට්ට සුරා, ඕදන සුරා, පුෂ්ප සුරා, පල්ලව සුරා ඔය ආදි වශයෙන් කිය කී මල් වලින් පෙරා ගන්න ඒවා, පිටි වලින් පෙරා ගන්න ඒවා, බත් වලින් පෙරා ගන්න ඒවා කිය කී ඉතින් ඔහම පහක් හැදුවා. එහෙම දුන්න දැන් 500කට වැඩි අද තියෙනවා. ඔය එකක් අන්න දුකර නේවා. ඒවට මොනවා කියන්නේ? මොන සුරාද ඒවට කියන්නේ? පංච සුරා දැනගන්න ඕනේ. විග්‍රහ කළ නැති නිසා තමයි හොයාගන්න බැරි. ඇයි සුරා වෙන්නේ? සරාගික බවක් ඇති කරන නිසා කියනවා සුරා වෙනවා. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන පංච කාමීව තමයි මේ ලෝක සත්‍යය බොන්නේ. ඕකෙන් තමයි මත් වෙන්නේ. එතකොට තමයි ලෝකෙ අත්හැරලා යන්න බැරි ඒවා ආස්වාදී විඳින්න ඉඳ හිතෙන්නේ. එතකොට ප්‍රමාදයි. ලෝකෙට බැඳිලා හිටිනවා අත්හැරින් වැලි මිදී යන්න බැරි නිසා නිවන් දකින්න බැහැ. චන්දරාගය අතරින්ද බෑ තානයි. ඔය රමණේ බෙන්වීමට කියනා වීරමයි. එන ඔය ටික අහකරුවත් එහෙම එදාට නිවන පූර්ණයි. ඇල්කොහොල් නොබී හිටියට නිවන පූර්ණ නැහැ. ඒක බුදුරජාන් වහන්සේ නැති කාලෙ වැඩ හිටපු නැති කාලෙ කරන්න පුළුවන් එකක්. මත්පැන් බොන්නේ නැතුව ඉන්න පුළුවන් අබුද්ධෝත්පාද කාලේ. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ශික්ෂාපදය අනුව පූර්ණ කරගත්තාට නිවන. ලෝක සම්මතිය මත්පැන් නොබී හිටියට නිවනක් හම්බෙන්නේ නැහැ. ඒක සුචාරිත ගුණයක් විතරයි. දුස්චරිතයේ වෙන්වීම ඒක එක්තරා දුස්චරිත කොටසේ වෙන්වීමක් විතරයි මත්පැන් නොබී ඉන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සුරාමේ මජ්ජපම දත්තාන වීරමණී කියන එක පූර්ණ කරගත්තා නම් එදාට අරිහත් වෙයි. ඉතින් අරිහත් වෙයි ලැබෙන දෙයට ගන්න සුරා මොකද්ද? පංච සුරාව අරගන්නේ. රූප සුරා, ශබ්ද සුරා, ගන්ධ සුරා, රස සුරා, පොට්ටබ්බ සුරා කියන ඒවා තමයි චන්දරාගෙන් ගත්තාම තමයි සුරා වෙන්නේ. ඒතකොට තමයි මත් වෙලා, ඒ මිහිදියාවට පත් වෙලා, මත් වෙලා ප්‍රමාද වෙලා ලෝකයල්ලාගෙන ඉන්නේ, ලෝකෙම විදෙන්න බැරුව. ඉතින් ওই ටික දැනගන්න ඕනේ. සුරා මීරිය මජ්ජිම මාදට්ටානා සාසනික අර්ථය තෝරගන්න. ලෝකාර්ථයේ තියෙන ශික්ෂාපද අර්ථය අර නිවන් දකින්න හැදුවාට නිවන් දකින්න බෑ. එතන හේතුඵල ධර්මයක් නැහැ නිවන් දකින්න. විඥාන සත්‍යයට පත් කරන්නේ මොකක් නිසාද? අර ප්‍රබස්සර විදම් බිකවේ චිත්තං කිව්ව අර චිත්ත ස්වභාවයේ ආගන්තුක කහට වලින් කහට ගන්න, උපක්ලේශ වලින් කහට ගන්නවා. ඒක කහට ගන්නට තමයි විඥාන වෙන්නේ. මේ විඥාන නිරෝධ කරන්න ඕනේ නිවන් අවබෝධ කරන්න. විඥාන තියෙනකම් නිවන පූර්ණ නැහැ. විඥාන හිතක විඥාන වටම යම් මට්ටමක් අඩු කළා නම් ඒ මට්ටමට උහු විඥාන නිරෝධ කළා. විඥාන සාමුලින් නිරෝධ කරගන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ විඥාන නිරෝධ කළා සාමුලින් නිරෝධ කරන්නේ අරිහත් වුණා. අරිහත්ත්වයට පත් වෙන දාට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකෙන් අවිද්‍යාව යත්තේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන විඥාන නිරෝධේ සිද්ධ වෙනවා. අන්නේ විඥාන නිරෝධ වුණා නම් එයාට ලෝකෙ තවත් නිරෝධ කරන්න එකක් නැහැ. සසර ගමන හේතු වෙච්ච එක ඉවරයි. එහෙනම් මෙන්න මෙතන තමයි මත් වෙලා ප්‍රමාද වෙලා අල්ලගත්තාම ඒ හරාගික විඥානයන්ගෙන් තමයි අල්ලගෙන ඉන්නේ. කවදා හරි චිත්ත බවට සුද්ධ කරෙන්නේ ගියා සුද්ධ වුණා. සසර ගමනට හේතු වෙන ආගන්තුක උපක්ලේශ ඉවරයි. සුද්ධ චිත්තයේ උන්වහන්සේ පිරිනවන් පානකන් තිබිලා මතු හට ගැනීමට හට ගන්න විඥාන නැති නිසා අන්තිමට කෙලවෙලා පිරිනවන් පානවා. එයින් එහාට උන්වහන්සේට ගතකින් හිතකින් පණවන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. කෙලවර කළා. ඉන් භාවනාවක් අරගන්නකොට මූලික වශයෙන් දැනගන්න ඕනේ හැම දිනාටම ගැළපෙන භාවනාව ඔන්න ඕකයි. නිවන යනු කුමක්ද? ගින්න යනු කුමක්ද?